අනිත්ක අමුවම්මේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කැමිනෙට් මන්්ඩලේ සාමාජකයන් විසින් විනාස කරලා තියෙනවා තුර වැඩි කාලයක් ගියන අලුත් ආණ්ඩුවක් පිහිටවලනෙමේ ඒ කිය කියන්නේ මාස පහක් අයක් යැන කොටම ප්‍රතිපත්තිය කටලති න කාද ගෝටාබේ රාජපක්ෂ මැරතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සගස් කිරීමේදී මමත් ඒ සදහා දායක වූ කෙනෙක්. ඒ ප්‍රතිපති ප්‍රකාශනයේ අප ඉදිරිපත් කරපු කරුණුට එකඟ උුණත් ප්‍රතිපත්ති ප්‍රකාශණයේ එරිදැක්වීමට දවසකට කලින් ගල්ලංගුරූ හා වසවිසන්තොර ගොවිතරට දාල ප්‍රතිපත්ති දෙක නිසි පරිදි සකස් වෙලා තිබුණු නැහැ. ඊට පසේ ම කිවෝ මේ ප්‍රතිපත්ති දෙකෙන නැත්තං ගෝටාබේ රජපක්ෂ ැිතුමාගේ ජනාධීපතිවරන වැඩසරහට මට සහභාගි වන්න බැරි බව. මේ රට සංවර්ධනය කිරීමේදී මගේ දැක්මට අනුව මගේ දැක්මට වඩ අපේ දැක්මට කියල මං කියන්න කැමති ොද මහා බැඳුණු අපේ ව්‍යාපාර ඇත්ති නවා අපේ ව්‍යාපාරය හැටියට අපේ ව්‍යාපාරය හැටියට අපේ දැක්මට අනුව අපි කල්පනා කළා මේ රට සංවර්ධනය කිරීමේදී බැදගත් ප්‍රතිපත්ති දෙකක්. එක ප්‍රතිපත්තියක් තමයි වස විෂෙන් තොර ගොවි තැන වනක තමයි බලශක්තිය. විශේෂයෙන්ම බලශක්තියෙන් අපි වසරකට අපි දෙදස් දහන මේ වසරයාාවයා ගත්තොත් බිලියන පහක් පමණ එනම් රුපියල් බිලියන නමසීයක් පමණ සමස්්‍ර එකතු කරට පස්සේ කෝටි නමදාක් පමණ අපේ රටේ සල්ලි පිටට යන්නේ තෙල් සහ ගල් අංගුරු ගෙන්නීම සඳහා. දෙ අපි කළ යුතු පළවෙනි දේ තමයි අප ඩොලරේගේ ස්ථාවර පාත්වගන්න දේශීය සංජිත ආරක්ෂා කරගන්න තින සරල මූලික ආර්ථික විද්‍යාව. අපි පිටට වල අමි සල්ලියක් ගෙනාවත් ඒ ගේන සල්ලියට වඩා ප්‍රමාණයකින් අප පිටින් බඩු ගත්තොත් අප ඩොලරේගේ පහලය නවා ජාතික ආර්ථිකයක් හැදෙන්නෑ. එන ජාති ර්ිකය හැදීම පලවෙනි දේතමයි රට තුල අපටර රට තුළ අපට කළහැකි සෑම නිෂ්පාදනයක්ම අපිම කරගන්නක. ඒවගේම අපනයනය ලුව තර ඩිගන්න හන්සේනික එහිදී අපට පේන පළවෙනිතේ තමයි අපට ඉතා වටිනා අවස්ථාවත් තියෙනවා අවුරුදු එකසිය පනහකට පස්සෙක් අපේ බලශක්තිය අපිටම අපේ අමුදව විලිින් ගන්න පුලුවන්ගෙන කාරණ. ලෝකයේ ආර්ථිකය තුනින් එකක් පමණ මුල් කාලවල තිබුණේ තෙල් සහගල් අගුරුවරට මහා නගර නිර්මාණයවීමට ගුවන් යානා ගමන් කිරීමට ප්‍රවාහනය සහ කර්මාංශාලාවල මහා ප්‍රගමණයට හේතුනේ තෙල් සහ ගල්ලගුරු ගෑස් කියන මේ පොසල ඉන්දන මේ පොසීල ශක්තිය තමයි විශාල වශයෙන් හේතුුණේ. එතකොට තෙල් ගල්ලගුරු හා ගෑස් පසුගේ අවුරුදු එකසිය පනහේ දහනය කිරීම නිසා ලෝකයේ දැවන්ත පරිසර අර්බුදයක් ඇති වුණා ඊට අදාළව අපි දැනට සමුළු විසි හතරක් පොත්වල තියෙන එඒට කිය කලයිමට් ච් සමිට් කියලා. කාලගුණු විපරයාස පිළිබඳව පවත්තපු මේ සමුලුවලින් කියවුණේ. තෙල් සහ ගල්ලගුරු භාවිතය අඩු කරන්න ඕන. දෙදස් පහලේ පත්තව පැරිස් සමුලූ තමයි තීරක තින්දූ ගත්තේ අනූතුනේ පරිහරණය කරන්න ලද ගල්ලංගරුහ තෙල් සැකිල්ලට ගෙන සීයට පනහකින් ගල්ලංගුරුහ තෙල් පරිහරණය අඩු කරන්න ඕන කියලා. මේ ල් ලකම එකඟවෙච්ච යයි පත්‍රය. හැබැ කිසිම බලවත් ජාතියක් ප්‍රතිපත්තියට එකඟුුණාට ඒක ක්‍රියාවට නගන්න එක ගුණේ නෑ. එතකොට විශේෂයෙන්ම ඉරේලිය වැටෙන්නේ කවුරුද්දන්නවා නිවර්තන කලාපීය රටබල්ලරට එතට නිවර්තන කලාපීය නක සදය කකාම්බලු මුදගෙන. අපිගත්තුත් නිර්තන කලාපය රටවල් ගැ අපි රගැෙන බැලූ ලංකාව ඉන්දියාව තායිලන්තයේ මැලේශය වගේ රටවල් බ්‍රසීලය ලතිීන ඇමරිකා බොහු රටවල් මේ නිවර්තන කලාපී රටොල්ලට අයිති. එතකොට මේ රටවල්ල ඉරේලිය ඉතා හොඳින් ලැබෙනවා කැනඩාවට රුසිියාවට ඇමරිකාවට වඩා හොඳට ඉරේලිය මේ රටවල්ලට හම්බේෙන. එහනම් වාසිය ඉරේලියෙන් බලෂක්තිය ගන්නකොට අපිට තමයි වාසිය නම් නිවර්තන කලාපී රටවල්. නිර්තන කලාපය රටවල්වල බොහොමයක ගල්ලගුරු හ තෙල් අඩුවසයෙන් තිබුණේ දල්ලංගුර හතෙල් විශාවසයෙන් තෙල් හැබුණේ මැරදිගින් ගල්ලංගුරු සහ අනි ගෑස් වර්ග බොහෝවිට යුරෝපයෙන් සහ එක්සත් ජනපතිී විශල වසයෙන් ලැබුණ. එතවට ඔබට පේනව ඇති මෙන මේ වාතාවරණය තුළ තෙල් සහ ගල්ලංගුරුවලින් ලෝකයේ නිහස්වන්නේ කළ ප්‍රතිපාත්තියක් හැදුවම එක උඩ පැනල බාරගන්නනු අපි මොදක වාසී වැඩියෙන් අපට තියෙන හැබැයි අපේ කැබිනෙට් මණ්ඩලේ කැබිනෙට් තීරණයක් නැතුව හදිසි තීරණයක් විදියට මෙගාෝට් තුන්සීයක ගල්ලංගුරු බලාගාරයක් හදන්න තීරණය කළ තියෙනවා එතකොට හදිසි තීරණයක් විදියට රටට බලපාන එක්සත් ජාතීන්ගේ ප්‍ර්ඥප්තියනුව තීන්දුගත්ත අත්තඇත් තුළ හදිසිත ඉන්දුවක්කේ කැනෙ කරෝණාව වෛරස් එක පාවිච්චි කල්ල අපි ගල්ලංගුරුවලට එකතාවයක් ඇති කරගන්න. එද ගල් අගුරු බලාගාරයක් ඇැකිරීමට නෙමේ හදිසිී යෝජනාවක් කැටියටයි මේ සම්මත කරගන්න ඉනිසා එක පැත්තකින් මේ එක්සත් ජාතින්ගේ සංවිධානය කැඩීමක් අනිත්්‍ය එක අමුවම් මේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය කැමිනෙට් මණ්ඩලේ සාමාජයකයන් විසින් විනාස කරල තියෙනවා. ත වැඩි කාලයක් ගියනෑ අලුත් තා්ඩුවක් පිහිටෝල නෙේ ඒ කියන්නේ මාස පහක් අයක් යැනකොටම ප්‍රතිපත්තිය කරලතින. කාදිනටතුමා පෙබරවාරය මාසය අගබාගේ ජනාධිපරිතුමායික සාකච්ඡාවක් පැත්තුවා. මේ ජනාධිපරිතුමා සමග පවත්වපු සාකච්ඡාවෙදී. ඉතා පැහැදිලියොම ආණ්ඩු ප්‍රකාශණයෙන් නිකුත් කළ අසුව විශ්ට යනවා කලෙ එකන අසුවක් තෙල් සහ ගල්ලංගුුවලනු අසුවක් පුනරජනන්නේී බලක්තියෙන්. පුනර්ජනී බල ක්තියකුම පිකවරුදන්නන්වා ජලවිදුලිය. සුලම්බලය සූර්යා ලෝක ප්‍රධානශයෙන් අපි රටේ ප්‍රයෝජණයට ගන්න පුළුවන් මූල පද්ධති තුනා. එතකොට එසේ තිබියදී කැබිනෙට් පත්‍රිකාවේ කියනව අසුවයි කැමිණනට පත්ත්‍රිකාදානව ගල්ලංගුර බලාාගාරයක් ගන්නන්. ආප හුස්තාපතිෙන හදිසි ීරණ කැරද. ජනාධි පරිතුමා කාදිනලතුමාට කියනවා අපි ගල්ලංගුරුවලට යන්නේ සීයට විස්්සයි කිය. සියට විශසක ල්ලංගුරුට යනවනම් තිය ගල් අංගරු බලාගාරෙත් යම් ප්‍රමාණය අඩු කරන වෙනවා. එතකට එහෙමති ආණ්ඩුව ප්‍රතිපත්ති ප්‍රකාශනය කිවීමකක්ද ගල්ලංගුරු තෙල් නැති පුනර්ජනනීය බලශක්තිය මත පදනම් වූ විකල්ප බලක්ති බෝයකට යනවකිලතම අ්ඩු පොදුුන රටේ ධනය තුරු කරන්න රට්ට සස්ොයම්පෝෂිත කරන්න සමුෘදිිමත් දේශයක් හදන්න අපි තෙල් ගල්ලංගුරු නැති දේශීය මුද්‍රවේ මත පදනම් ව පුනරජනීය බල ක්තියට ය බව ගෝටාවේ රාජ පක්ස මැතුමාගේ ප්‍රතිපති ප්‍රශය ී. එතුමාගේ ප්‍රතිපති ප්‍රකාශනයේ තිබේද කැිනෙට් මන්ඩලින් ප්‍රපතියක් සම්මත කරවා යලිත් මෙගෝට තුන් සියක ගල් අගුරු බලාගාරයක් ගේ කාාදිනටතු නොචෝල විශේෂ මඇතිවිච ප්‍රශ්නය ගැ ජන පතිතම කරු හැ රමක්ල. ඒ පැහැදිලි කිීමේදී දැනට පොල්ලක්කර දාහකට වැඩිය. එවගේම සාමාන්‍ය ජනතාවට විශාල වසයෙන් බලපාලාතිෙන සොස්සන ආබාද ඒවගේ මේක ඉතුරට දවිල් මාසකට දවිලි ලක්ෂයක් ලෝ ලක්ෂයක් එකතු වෙනවා එවට කරන දෙයක් නෑ. මේ වගේ දැනටමත් නරැ බලපෑම් තියන දොටචල බලාරය හදකට කිවනෑක හොඳම ගල්ලංගුරුලිින් දන්න මේගේ ප්‍රශ්නයක් නෑ තාක්ෂණය දියුණු කියලා. නමුත් අද අපි ගියෝතින් එහෙම ගල්ලංගුරු බලාාරය තියෙන තැනට තත්ත්වය මීට වඩා සම්පූර්ණින් වෙනස්. ඒනිසා දැන් වෙනකොට අර ජනාධි පරතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කැබිනට් මන්ඩලේ විසිං සම්පූර්ණයීමම බිඳ දර තියෙනවා. ඒනිසාපි මේ පිළිබඳ අධිකරණ ක්‍රියාවලියකට අපි යන්න අනිවාර්රයම බලාපොරොත්වය. දෙකම පහැදිලිව කියන්න ඕන මේ යෝජිත ති කැබිට ටීර්නයට විුද්ධෝ කැබිනට පප්‍රරිකාාවකින් තොරව හදි සිත න්දුව කැටිට ගත්ත ගල් අගුරජිරණ ගත්ත තීන්දුව සම්බන්ධය කරනු දෙක. එකක් ජනතාව දීපු මන්ඩෙට් එක. න අද ප්‍රඥාතය බඳීම එක්ත් ජාතන්ගේ ප්‍රඥ්ඥ්තය බිඳීම වගේ හදිසිතත්වය පාවිච්ි කල්ලා කෝනනා වර සතත්යේ පාවිචි කල් ගල්ලංගු බලා ගරයක් ගැනීම ඇත්තවසෙම කරෝන රස ීරන ගල්ලංගුරු න්නලත් බෑ නොවෙන්ෙන අපි අකර තැබ්බෙ ඉන්නේ එහෙම අකරත ැ්බක ඉන්දිද්දී අපි කොනා වරස්තත්වයට ගන්නවන හදිහිත ීන්දුව තමයි ඉතා ඉක්මනින්ම ගේන්න පුළුවන් නයයක් කරගෙන චීනෙන් සෝලාටික ගෙනනල්ලා අපේ හලාල්ොට හයි කරෙ. තම දසියට කරන්න පුළුව ගල්ලංගුරු බලාගාරයක් හන අදතීරණයේ ගත්තත් එකට තවත් අවුරුදු දෙකක්ය. එත ඇයි මේ විදිීට අආ්ඩු වැඩ කරන්න. එකක් තමයි ඉදුරි බල මණ්ඩලේ තියෙනන මාාෆයාාව. දෙවනියක තමයි දේශපාලකයන්ට හා නිලධාරීන්ට හැමදාම හැම මාසෙම ගල්ලංගුරු ගෙන්න්නන කොට තමන්ගේ සාකෝට මුදල් කුට්ටිය දාගන්න පුළුවන්කම්. විශේෂයේම විදුරි බල මණ්ඩලේ ඉන්න මාෆියාවට එක නිහම නිලධාරීන්ට වාසි සහගත තත්ත්වයක් ඇතිකරගන්න ඒකෙන් අපි දන්නවා නියන් කාලෙට ජලවිදුලිය සීයට විශ්ෂකට පල් ෙහටනො හැටයින්දන්න. එතො ඩීසල් බලාගාර ක්‍රාමකයින්නවා. දීසෙල් බලාගාරලින් ටෙන්ඩර් ගන්නකොට ඒකින් කුට්ටියක් ගන්න ඕන නිසා මේ ගොල්ලමකොද කරන්නේ අර පුනර්ජනීය බලෂක්තියට යන්නතිී නිඩකඩ අහුරලතිනවා. මේ කලාපේ තුළ පුනර්ජනය ලශක්ත්‍රය ඩ නොදීපු එක රට සවීලංකාවේ කියන්න පුළුව හිටපු මතිතවර ට ග කියන්නවා. ම ත ඇතිතවරු මේහපු ජනාධිපතිවරයා වග කියන්නනු හිටපු. දෙ ගොල්ලම. ති ඒ නිසා මෙම ගල්ලගුරු බලාගාරය ජනාතිි පරතිතුමාගේ ප්‍රතිපත්තියට විරුද්ධයි, ලෝක ප්‍ර්ඥපතියට විරුද්ධයි එක්ස ජාතීන්ගේ සංවිධානයෙන් ද්‍යත් කරපු ප රුද්යි. එතෙගේයාට පස්සේ හදිසිදත්වයක්ට තේක සම්මතකරපු ආකාරය වැරදි එනිසා සම්පූර්ණ මේක නීති විරෝධි ක්‍රියාවක් එනිසා මේ ගල්ලංගුරු ලාගාරය පිළිබඳ ගත්ත ීරණය ටෙරෙහිව අපි අනිවාරයම ජනමතයක් ඇති කරන අවිතරක් නෙවෙයි මේ සම්බන්ධයෙන් අධිරණ ක්‍රියාවලිකට යන බවම මේ අවස්ථාති ම පැදිි කරටව.